අපි ඊළඟට බලමු පුතේ VGA ප්‍රකාශනයක් එහි සාධකවල ගුණිතයක් ලෙස ලියන්නේ කොහොමද කියලා අනුමාත්‍රකාව ලියා ගන්න එහෙනම් VGA ප්‍රකාශනයක් එහි සාධකවල ගුණිතයක් ලෙස ලිවීම अभी उदाहरण बालंगे मैंने पालवनी एक दोलहाई एक्स दान दहाटाई वाई एक साधक वाले गुणित्या क्लेस लिया प्रकाशन है साधक वाले महापदु साधके महापदु साधके प्रकाशन वाले महापुद साधके එනම් 12x කියලා කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. අතර 18යි y කියලා කියන්නේ එහෙනම් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 අගුණ කිරීම y. එතනටත් ගුණ කිරීම x එනවානේ. එහෙනම් බලමු 3 දෙනාටම පොදු. 2 ඉලක්කමක් පොදුයි. තව 3 ඉලක්කමක් පොදුයිනේ. महापुरुष साधक गुणकिरीम महापुरुष साधक हयन विधि अंगर गानियापुरुष साधक हयन सा हाये गुणित विधि हटाई लिया एक महापुदु साधके हाय निसा मांगे हाय के लाख कमल या हाय अरे गुण किरी मे लाख दम इतना पालवे नहीं पादी दोला हानि दिए नहीं ना हाय वारा ये दुलाया दे नहीं देखा नहीं ना हाय वारा देख दोला हाय तो मैं तेरे एक्स अकुरक तीन वाले हिना मैं तेरे तब एक्स अकुरक उद्दा महापुदु साधके हाय निस्सा मे का लियांडोने अपि हाय गुण किरीम दहाट है दिन तुनने तुनाई वाई अकुराक तीन हिंद बुदे तुनाई वाई महापुदु साधके हाय गुण किरीम महापुदु साधके देख सह तुरने गाते तव मेतन इतना देखे लाखुरान देखाई देखाई मेतन देखाई दहाट विधि මෙතන මහබුදු සාධකයේ 6 ඊළඟට බලන්න 2 සහ 3 ගියාම තව ඉතුරු වෙනවා 3 ඉලක්කම කුයි y අකුරක. ඒ කියන්නේ 3යි y. එහෙනම් මෙතෙන්ට එන්න 3යි y. මේකම තමයි මෙතනනුත් හැදෙන්නේ. 6 වරක් 2 12යි x. 12යි x.
හය වරක් 3 18යි. ඒතර y අකුරක් තියෙන ඉඳ 18යි y. 18යි y කියන එක හැද. දැන් කරන්නේ මෙහෙමයි. මේ දෙන්න ගාම මහා පොදු සාධකයේ තියෙනවානේ. ඊළඟට කරන්න පුතේ මේ මහා පොදු සාධකය වරහණක් දාලා එළියට ගන්න. හරි. ඒතර පළවෙනි ප්‍රකාශනයේ පළවෙනි පදයෙන් හය අකුර එළියට ආපුවාම තව ඉතුරු වෙනවා මෙතන. එනම් දෙන්නටම පොදු උනේ 6. ඒතර 6 කියන ඉලක්කම නැත්තම් දෙන්නගේ මහා පොදු සාධකය මෙතන 6 රලිය උනේ අපි. එහෙනම් 6 වරහණක් දාලා එලියට ගන්නවා. ඒතර පළවෙනි එකෙන් පුතේ 6 ගත්තාම මෙතන ඉතුරු වෙනවා තව 2යි x කියන එක. එහෙනම් අපි මෙතෙන්ද ලියනවා 2යි x. ඊළඟට මෙතන එකතු කිරීම නිසා එකතු කිරීම. ඒතර දෙවෙනි එකිනුත් 6 ඉලක්කම දැන් එලියට ඇවිල්ලා තියෙනවා. ඒතර මෙතන ඉතුරු වෙනවා තව 3යි y කියන. එහෙනම් මේ ඇතුළට දාමුනේ 3i y. මෙන්න මේ විදිහට ලියනවට තමයි පුතේ කියන්නේ සාධකවල ගුණිතයක් ලෙස ලියනවා කියලා. හරි මේක පැහැදිලිව ලියා ගන්න අපි තව උදාහරණ දෙකක් විස්තර කරමු. එතකොට මේක උරු වෙයි. මෙන්න බලමු එහෙනම් දෙවෙනි උදාහරණය. අංක 2 අපි ගමු महापोधु साधकेने पहालव कियन इलाक्कम बेदुवा पहालव तुनें बेदुवा पहायने पहा पहिं बेदुवा एकाई दहाट कियन इलाक्कम देकट बेदुवा ने देकट बेदुवा हम नमे आए नवे तुनें बेदुवा तुनाए तुन तुनें बेदुवा एकाई महाबुध साधक महाबुध साधक प्रकाशन महापुदु साधके මෙතන ඉතුරුනේ පුතේ තව 2යි 3යි b අකුරතුයි. ඒක දෙවරක් 3 6යි නං 6යි b. බලන්න දැන් හැදෙනව නේද? 3 වරක් 6 18යි. ඒක 18යි b කියලා එනවනේ. මෙතන නං කොහොම හරි මේ පදේ තමයි හැදෙන්නේ. හරි දැන් කරන්න තියෙන්නේ මහා පොදු සාධකයේ 3 නං මේ මහා පොදු සාධකයේ වරහණක් දාලා එළියට ගන්නවා. දෙන්නගෙන්ම එළියට එනවා. හරි. ඒතර පළවෙනි එකෙන් 3 ඉලක්කම ආපුවාම ඉතුරු වෙනවා මෙතන 5යි ඒ නම් වරහණ ඇතුළට 5යි ඒ මැද තියෙන එකතු කිරීම නිසා දානවා එකතු කිරීම. එතන මේකේ 3 ඉලක්කම ගියාම පුතේ මෙතන ඉතුරු වෙනවා 6යි b කියන එකනේ. නම් මෙතෙන් දෙන්න ඕනේ 6යි b. මේ ඉන්න මෙහෙමයි හැදෙන්නේ. හරි මේ ගන්නත් ලියා ගන්න පුතේ මේ උඩින් ලියාදී 15යි a එකතු කිරීම 18යි b සාධකවල ගුණිතයක් ලෙස ලියන්න කියලා ලියන්න. සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. අපි තව උදාහරණයක් බලමු. එහෙනම් තුන්වෙනි එක
දැන් අපි බලමු මේ පද තුනක් තියෙන එක අපි හදි පද දෙකක් තියෙනවානේ මේ බලන්න මෙන්න මෙහෙම පද තුනක් ආවොත් 5x අඩු කිරීම 10යි y එකතු කිරීම 25 දැන් පද තුනක් පළවෙනි පියවර කලින් වගේම මහා පුදු සාධකයේ සෙවීම සාධකවල ගුණිතයක් ලෙස ලියන්න හරි එහෙනම් අපි මුලින්ම බලමු මහා පුදු සාධකය පහ කියන ඉලක්කම පහින් විතරන බෙදන්නේ පහට පහේ වයි එකයි दहाय के इलाकम दिखट बेदुआ पहाय पह पहेम बेदुआ काय तो विसिपह के इलाकम पहेम बेदुआ हम पहाय पह पहेम बेदुआ काय एना बुदे पहाय एक्स क्यान ने पह वैडी किरीम एक्स ने तो दहायाय वाई क्यान ने देख गुण किरीम पह गुण किरीम वाई ते विधि हट विसिपह क्यान ने बुदे पह गुण किरीम पहाय किंग विसिया कुराक ने ना महापुदु साधके तुंदेन आटम पुदूने पहाकेन इलाक्कमक् नेद नम्मा पोसा पहाय एहन देन अपि लियमु उत्तरे मेके पहाय एक्स अडु किरीम दहायाय वाय एकतु किरीम विसि पहा ना महापुदु साधके पहा निसा पुते मेक लियन्न वेन्ने पहा गुण किरीम पुते पहे इलाक्कम गत्ताहम मेतन हदन्नत् ओने पहमने अतर पहा हरि මෙතන තව ඉතුරු වෙලා තියෙන්නේ x එක විතරයිනේ. අර 5යි x කියලානේ හැදෙන්න ඕනේ. එනම් 5 ගුණ කිරීම ඊළඟට තියෙන්න ඕනේ x අකුර. හරි. දැන් ඊළඟට තියෙන අඩු කිරීමේ ලකුණ අඩු කිරීම නම් මහා පොදු සාධකයේ 5 නිසා 5 ගුණ කිරීම තේ 10යි y හැදෙන්න ඕනේ. බලන්න මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 2 සහ y අකුරක්නේ. එනම් මෙතෙන් දෙන්න ඕනේ 2යි y. හරි. එකතු කිරීම ඊළඟටත් මහා පොදු සාධකයේ 5 ගුණ කිරීම හැදෙන්න ඕනේ පුතේ 25. ඒක තව මෙතන ඉතුරු 5යිනේ. එහෙනම් 5වරක් 5නේ 25. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ 5 කිය. දැන් 3 දෙනාගේ මහා පොදු සාධකය හරි රතු පාටින් මම ලක්මු කරා ඒ 5 ඉලක්කම එළියට ගන්නවා වරහණක් දාලා. 3 දෙනාගෙන් එළියට එනවා. ඒතර පළවෙනි එකෙන් 5 ඉලක්කම එළියට ආපුවාම මෙතන ඉතුරු වෙන්නේ x කියන ඉලක්කමනේ සංකේතය. නා x දැන් තියෙන පුතේ අඩු කිරීමක් අඩු කිරීම ඊළඟට k ඉතුරු වෙන්නේ 2y ඊළඟට එකතු කිරීම 5 ඉලක්කම එළියට ගියාම තව 5ක් ඉතුරු වෙනේ. මෙන්න අද 3ක එකක් හදන විදිය. බලන්න එකම ක්‍රමයේ තියෙන්නේ මහා පොදු සාධකයේ හෙව්වා මහා පොදු සාධකයේ ගුණිතයක් විදිහට ලිව්වා වරහණක් දාලා එළියට ගත්ත මහා පොදු සාධකය. ඉතුරු ටික ලිව්වා. එච්චරයි. අව එක උදාහරණයක් බලමු. හතරවෙනි එක පද තුනක් තියෙන එක. තුනයි a වර්ගය අඩු කිරීම 6යි ab එකතු කිරීම 9යි b වර්ග නම් මහා පුදු සාධකයේ හොයමු. තුන කියන ඉලක්කම තුනෙන් බෙදුවාම එකයිනේ. එච්චරයිනේ. ඊට 6 කියන ඉලක්කම දෙකට බෙදෙනවා. තුනයි තුන තුනෙන් බෙදුවා එකයි. 9 කියන ඉලක්කම තුනෙන් බෙදුවා තුනයි තුන තුනෙන් බෙදුවා එකයි. නම් තුනයි a වර්ග කියන්නේ පුතේ තුන ගුණ කිරීම a ගුණ කිරීම a. හරිනේ. ඊට 6යි ab කියන්නේ දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම a ගුණ කිරීම b. ඊට පස්සේ 9යි b වර්ග. එහෙනම් 9 කියන්නේ 3 ගුණ කිරීම 3 ගුණ කිරීම b ගුණ කිරීම b. බලමු 3 දෙනාටම පොදු. 3 ඉලක්කමක් විතරයි නේද පොදු. එහෙනම් මහා පොදු සාධකය 3යි. හරි දැන් එන උත්තරය හදමු. සාධක වල ගුණිතයක් ලෙස ලියමු. 3යි a වර්ග අඩු කිරීම 6යි ab එකතු කිරීම 9යි b වර්ග. එනම් මහපුදු සාධකයේ 3 නිසා 3 ගුණ කිරීම උදේ බලන්න මෙතන ඉතුරු කවුද කියලා. තව a වර්ගයක් විතරයිනේ. 3 ඉලක්කම තියෙනවා නේ. එහෙනම් a වර්ග අඩු කිරීම
ආය නැවත පුතේ 3 ගුණ කිරීම කවුද ඉතුරු පුතේ මෙතන 6 හදන්න 2 ඕනා a අකුරකුයි b අකුරකුයි ඕනනේ පුර 2යි ab මෙතන 2යි ab ඊළඟට එකතු කිරීම මහා පොදු සාධකයේ 3 ගුණ කිරීම ඉතින් බලන්න මේ තව මෙතන ඉතුරු වෙනවා 3 සහ b අකුරු දෙකක් ඒ කියන්නේ b වර්ගනේ එනවා මෙතෙන් ලියන්න උනා 3යි b වර්ග හරි දැන් 3 දෙනාගේ මහා පොදු සාධකයේ ගමු 3 ඉලක්කමේ එළියට දැන් මවරහණක් පළවෙනි එකකින් ඉතුරු වෙනවා a වර්ග අඩු කිරීම ඊළඟට ඉතුරු වෙනවා පුතේ 2යි ab ඊළඟට ධන 3යි b වල වර්ගනේ මෙන්න උත්තරය හරි පැහැදිලිද එහෙනම් කොහොමද විජේ ප්‍රකාශනයක් සාධකවල ගුණිතයක් ලෙස ලියන්නේ කියලා